2015 වෙනකොට ඩොලරේ රුපියල් 135ට අපි තිබුණා තියමුයි කියන්නේ. දැන් 170 වෙනවා රුපියල් 35ක් දැන් වැඩි වෙලා තියෙනවා. එතකොට තිවිච්ච ණය ප්‍රමාණය යම් ප්‍රමාණයක් නම් ඩොලර් වලින් ගන්න ඕන නම් බිලියනයක් කිව්වොත්. ඒකට ගෙවන්න තිබුණේ රුපියල් 135 ගානේ. දැන් 170ක් ගෙවන්න ඕනේ. ඒක රුපියල් 35ක් ඩොලරයකට වැඩිපුර ගෙවන්න වෙලා තිනවා තිවිච්ච ණය ප්‍රමාණයට සහ දැන් ගන්නා වූ ණය ප්‍රමාණයට. දැන් මේ පහුගිය මාස 6 තුල ගත්ත මේ ආණ්ඩුව ඩොලර් බිලියන 3ක් සංචිතයට දැම්මා. දැන් මෙහෙමයි. දැන් සමහරු කියන්නේ දැන් රුපියලේ අගය වෙනස් වෙනකොට මේ ගෙවන තියෙන ණය ප්‍රමාණය ඩොලර් වල ණය ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා කියන එක කියන්නේ නෝෂනල් අමවුන්ට් එකක්. ඒ කියන්නේ දැන් අපි ඇමරිකන් ඩොලර් වලින් ණය ගන්න. ඒතර ඇමරිකන් ඩොලර් වලින්ම තමයි ණය ගෙවන්න ඕනේ. රුපියල් වලින් ණය ගෙවන්න බෑනේ. අපි හිතමු අපි සරල උදාහරණයක් ගමු. අපි හිතමු ඩොලර් 10ක ණයක් තියෙනවා කියලා. ඒතර රුපියල 150යි කියමු. එතකොට 1500යි. නේ? රුපියල් වලින් අපිට ගෙවන්න තියෙන 1500යි. දැන් අපි හිතමු රුපියල් 160ට ගියා කියලා. එතකොට ඩොලර් ගෙවන්න තියෙන්නේ 100යි. හැබැයි රුපියල් වලින් බලනකොට රුපියල් 1600යි. එතකොට කවුරු හරි තර්ක කරන්න පුළුවන් මෙන්න බොලේ ණය වැඩි වෙලා කියලා. අතොසිම ණය වැඩි වෙලා නැහැ. ණය තියෙන්නේ 100මයි. රුපියල් වලින් මේක ගණන් හැදුවොත් 150 ඉඳලා 160ට වැඩි වෙලා තියෙනවා. දැන් අපිට රුපියල් අච්චු ගන්න පුළුවන් ඩොලර් අච්චු ගන්න බෑ. එහෙමනම් අපි ඩොලර් කොහෙන්ද හොයාගන්නේ? ඩොලර් හොයාගන්නේ පිට රටවල් වලින්. අපි හිතමු අපි ෂර්ට් එකක් ඇරියා කියලා රට. ඒ ෂර්ට් එක ඩොලර් 10යි කියමු. හරිනේ. එතකොට එදා අපිට හම්බුනේ රුපියල් වලින් කීයද මහත්මයා? 1500යි. හැබැයි මේ ෂර්ට් එක අද කීයක් හම්බ වෙනවද? 1600යි. හැබැයි අපේ ඩොලර් වලින් අපිට ලැබෙන ආදායම වැඩි වෙලා තියෙනවද? නැහැ. එකම ඩොලර් ප්‍රමාණය තමයි ලැබිලා තියෙන්නේ. රුපියල් වලින් ගත්තොත් එන ප්‍රමාණයත් වැඩි, යන ප්‍රමාණයත් වැඩි. එතකොට ඒකෙන් ඉතුරුක් වෙන්නේ නැහැ. දැන් සමහරු මං අහගෙනයි කියනවා අප්පා හම්බන්තොට වරාය හදන්න ගියේ මෙච්චර ගානන්නේ මේක තිබ්බනම් අච්චර වරායවල් හදන්න තියෙනවා. එතකොට මේක මනක්කල්පිත ෆිගර් ගන්න. මෙහෙම ඒ සල්ලි මැවෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ණය අඩු වෙන්නේත් නැහැ. එහෙනම් කාට හරි තර්ක කරන්න පුළුවන්. එහෙමනම් රුපියල් 140ට ගියොත් දැන් උදාහරණයක් ගන්නකො. රුපියල් 140 යනවා. එතකොට ඩොලර් තියෙන්නේ 100යි ණය. හරිනේ? එතකොට 1500 ගෙවන්න තියෙන. දැන් 140ට යනවානේ. එතකොට අපිට ගෙවන්න තියෙන ණය අඩු වෙනවද? 1400 කියලා කිව්වට අපි ගෙවන්න තියෙන ණය ප්‍රමාණය අඩු වෙනවද? නැහැ. 100ම ගෙවන්න ඕනේ. ඩොලර් 10ම ගෙවන්න ඕනේ.